ජීතී ගනනි පාලුවෙන් තනිකමින් පිරිල්ලා ඉතිරලා යන එකක් අපි විවාගෙන තියන්නේෙ තව සති දෙේක තුනයි. අරනයෝ නදක යාගගේෙන් ලිීමක් නැතිව අඩු ගානිය අරණයට මොනාද වෙලාතීන්නේ කියලා නොැක ගතයෙන තුමවනි මාසිසම එමි. කෙදර ඉඳගෙන කිසි දෙයක් කරන හිත නිදහස් කරගන්න බෑ අවුද්ධෙක මාන්සුනු විවාගේ වතුර යිද. පාඩන් කරන්න හිතාදාගන්නම් බැරිහිද මම පබින්දුලාගේ ගෙදර නතරුණ. ආදරෙේීන අගුරු හතර මට දුන්න තර ඉක්මනින් ආපව උුදුරගන්න තරම් දයිවේ ආකාරණකයි. මචං මේ ඔය විදියට නම් මේ බම්බෝ කරන්න බෑ අරුණගේ ප්‍රශ්න ගැන හිතන්න ඕනි තමයි ඒත් තීට කලින් විවාාග කරගෙන හිටබං අනාගතයගෙන හිතන්න ඕනිෙබං ඔ මේ විදිට පිස්ස කෙලින්න්න ගියොත් එෙන්නේ විවාාග අනාත වෙන එක විතර ට පසේ අනලාගගේ අම්බලාටුන්න තුම්මට ඕන දෙයක් කියල බන්න හේතුතියන. බිඳු කියගෙන යවා ම කොට්ට ඔල බාගත්තා. ඇත්ත මච ඔඹ කියන හැමයිකම්ම ඇත්තබං ඒ තරුණ මේතන අසරන වෙලා ඉන්න ගොටවත් මට යාගේ දුකසප බලන්න විදික්නෑ. හයයා ගෙදරින් පිට කොහටවත් එක්ගෙන යන්නනෑ. සමන් දැම්මම ලංකාවට එන පාටකුත්නෑ. ඌූ කවධාහරි එනකම් එයායට ඉන්න වෙන්නේ මේ විදිනම් මට අරුණගෙන බයයිබිින්ඳ. යිනෝ හිට පං අරනිි කිසිම් මෝඩවැඩක් කරන ජතිය කෙල්ල එෙක් නෙමේ තව සති දෙකයි විවාගෙට ඔක්කොටම ඉස්සල්ල ඒ ඉවරයක් කරගමු. ඊට පස්සේ බයනතු ඕනෙම දෙයක් කරමු. මම හිතන්නනෑ සමන් කාරයා මේ අවුද්ධ ඉවරන්න කලින් ආප ඔයි කියලා. ඇන්ටි අපිට නොකීවට මනිහටත් මොනාහරි ප්‍රශ්න තියවා කියලා මට හිතෙන්නේ. ඇන්ඩිටවත් සමමාටන් මොන බම්බුවක් ුණල් මටකමක් නෑබං උන් හැමේකාම එකතුවෙලා මගේ අරනයෝ හිරකරගෙන ඉන්න එක මට තව තිවසන්න බෑමචා. අ කරපු එකම් වෙරදමට ආදරේ කරපු එක විතරයි. ඒ වැරද්දර උන්නක තුළලා අරුණකින් පලිගන්න. මම අයමන් මූන කොට්ට අස්සේ හඟගත්තා. හිතේ තියනෙන වේදනාව එලියට ගන්න පුළුවන්න මට කඳුලු මදි වේවි. ඒ වගේ මේදුක තවතවත් හිතේ තියාගත්තුත් මව පෙල්ල මැරේවි. පින්දු මගේ ඔොලු උඩින් අතක් තිබ්බා දැනටවා අමත කරම දැන් වරෙන්යන්න ගණන්ටිකක්හදන්න. මේ සති දෙක ඇතුළද දාන්න පුළුවන් හැම පාඩම ෝදාමු. දැන් කොට යමිලයක්ත් තේන ඇති හ දෙන්න අදරෑ මෙහි ඉන්නවා අකිව්වා. මට බෑබං ඔබල පාඩන් කරපං ගන් හදන කියලා උතනටවුත් මට වෙන්නේ බොතදයා බලාගෙන භාවනා කරන්න විතරයි. අද හවසි ඉඳලා මට ඒ තරමට මක්සඩ මම අවොත් උබලත් නිකං ගනාතයි. බින්ඳු ලයිට්ික නිවල සාහියටටිගිය. පාලුවයි තනිකම අතර මිී කලා ඉන්න වෙලාට හිත කෑගාල ඉල්ලන්නේෙ තවතාවත් තනිවෙන්නමයි. අඳුර කෑලි කපන තරමට ගණ වුවත් මගේ හිතේ තාමත් පුංච එලියත්තිෙනවා. ඒ අරුණේ. ීවිතකාලයක් අප පෙරම්පුරාගෙන පැම් පෝතිගාගෙන මගේ ළඟටආපු අරනියෝමට ලබයිද. මගින් උදුරලදායිද කියන එක මම දන්න නෑ ඒත් මම එකම එක දෙයක්දන්නවා. මට අරුණයවත් අරුණට මහාවත් නැතිව වෙන ලෝකයක් ගැෙන හිතන්න බෑ. එකට පියාමන්්ඩ ඕනේ ජාති කුරුල්ල. එකට පිබින්න ඕනේ සූඳහමන මල්. ඒ මල් පොඩිකරලා පාගෙන ලෝකෙක මේ තනල් ලස්සන්ට ඒමල් පිබුණියයි. ස්කෝලි අනකාල ඇතිවෙන නැතිවෙන හැම දෙයක්ක්ම ඇඟ ඇතුි ලේවල හැමදදාමත්තිෙන. ක් වනේ මගේ හිත කුළොඳුලේම හිතතු ආ අදර තේවගේ. ඒත් ඒක හිීනය න්නම් වෙන්න එපා ආදර අහිෙමුව නෙගනෙවේ මට දරාගන්න වෙෙරි. අරුණ වෙන කොහෙද ලෝකෙකට වෙලා දුක් කි දිනග. රුවලේ තනියම මගේ ෝක පාවි පා හිටු මගේ ඇස්සෙ ප ේද්දි ට මදක්ුණ ම අරුණනි ලිප කාවයක් ීත සඳ හඩ වන්න එපා තරු කැකුළු ඉකි ගසාවිී. මීදුම් සලු ඉරෙන් නපා පිණි බිදු කඳලු ඒවිී ඔබ දෙනෙතු තෙෙන් නපා අනේ මහිතට දුක හිතේවි. ඔබ මගින් මිදෙන් එපා මගේ හිතමියේ දේවී. බතව දවස් කිය කොය සෙල්ලම කරන්නද හිතාගෙනෙන්නේ. යක මෝරයක්වෙන්නේ නතුව පාඩන් කරපා අමිලිය මට කෑගාලාල පොස් කාලි කැන්ටමි ෝලිමටිය. අමිලයි කොට ඊරෑ කියට දන්න බිඳදු ලක්ගතරාව. අම දන්න උදේ පාදර නැගිෙන නොට උඳෙන්නත් මගේ කාරීම නිදාාගන හිටපුක විතරයි. ඔවබං මට දැන් ඒ හිතල තියෙන්නේ ඔබල තුවරල්ල රෑවෙලා ම හස ෙදරගගේ ඉදර පොට්ටික රගෙන එන්න. වස් කානක ම ගෙදර කියෙදත්නෑ. ම නිික වටින් පිඩින් හොල් ැලවා සමල් ලංකාවට එන්නේ දෙසම්බර් අගදි විතරල. අනුවා ගෙදරින් පිට ොහේවත් යවන්නන්නේන. අඩුම තරම කඩේකටවත් යවන්නේ. මේ ලඟග අරුල්යා ගෙදර තිබිල තිේන ොකු පාටිය ොක්කෝොමගේ නෑද ඇවිත් හැබයි පාටි බපු හේතුවනම් මට හොයාගන්න බැරිවුුණ. ඒ මොකද කියීනෙක තමයි ප්‍ර්නී. කොටා කියාගෙන අද්දි මාව ගැස් වුන. මොකවමු ඔච්චර විස්ත්‍රවාගත්තේ. ම ඒටි වා ගත බොහ වර එක කට වැදලලා. පෙල් ට රි න්න න්නන ර ටිට ගම් ස්ට ලන්් එකක් මොද කරන්නත් අරුණින් විස්තරයක් දැගන්න පායි. අපි කට්ටීමම පලන්ටි බිලි ඉවරලා කතා කරම ලයිබ්‍රරිීග ලිටාවක්. පව න්ටිකරත් මහින්ද මේ ප්‍රශ්න ඔලොට දාගන්න වෙලා. යාලොගම කියන්න ඒක තමයි. ඒවන අපි මේ තරම් දුක්මාන්සි වන එක ගගේ පාගල්ලා අරින්න අරමිලාගේ අම්මට කතව පැද. දෙන්නම් මචන් ලයිබ්‍රේනකත් කරදරයා මේක නුත් වැඩක් නෑ ස්ෙ එකටයි පාර්ටයි රස්යාද වනාට පස්සේ පාඩන් කරන්න වෙන්න පැයිකියද. ඒටික වෙලාවට අපි කී පාරක්නං වලට සෙට්ටිනවාද. ඒක තමයි බම් මාතතිදවේ පිහන ීට පසේ ගෙදරට සටිලා පාඩන් කරමු. ඇතරම දෙන්න ලයිබ්ඩි එන එක තරුමක් ඇති දෙයක් නෙමි පින්දු කතාව නවත්තන්න කලින් එකසී තිසටේ බස්සෙ එකක්කාවා ඕ ගොමට දැවට ඉස්සර වගේ යිබ්්‍රියගේ චාටරකාලා වැඩක්නෑනෙ නිසංකස් සෙට්ුනානනි මෙච්චර දවසා කෝකරණෙ කටුකෑවේ කොට ෆුඩ්බොඩ්ඩග එල්ලන. ං බස්සෙගේ උඩත් නෑන්ගං කඩුගේ පහු කල්ල අංගුව ලළඟදිීමම බිඳු බස්සකින් බිමට පෙන්න්නේෙ කොටත් ඇදගෙනවයි. මාව කරෝන මුන් දෙනට මොකක්ද මේ එක පාටම හදිස්්‍යේ හැදුු තදීම. මාලින්ද ඉක්මට බෑපන් බිින්දු දුවන ගමන් කිවවා. මාත් හිීතීතේටනේ අමිියාගේ අතින් ඇදගෙන පෙන්න්න. හොද වෙලාට අහල පාලි වානයක් ගීනෑ. මොකදබං එක පාර්ටම හැදුු අමාරුව කොටා ගහකට මවා වෙලා මට ගලාස් හෞස්සක දිහා පෙන්වා. අරුණි අරුනියාලගේ කාරගේ පිටිපස්ස සීට් එකගේ න්නවා අම්ත්ත එක්. ගේ පබූ නෑවතුතාවගේ වුුණ තප්පරයක් කියන කාර් පාක් එකේ තිබුණු කාරගස්සරා ඇවිත් වංගුවෙන් හැවුණ. එහෙ මෝතර් අපි දෙන්නගේ ඇස්කතා කලා අුණනි බයලා තිගැසු මෝපෙටිකගේ මගේ දයා බලාගෙනවඋන්න. අරුණෙගේ මූණි තිබුණු දුක.